බාල ටින්ටින් උත්තර දෙන නායකයන්ට අහු වෙන්න එපා. පාට ලීගෙන් සජිත්ට කනේ පාර. සමග ජන බලවේගය ගැන බලාපොරොත්තු තියාගන්න බෑ. රනිල් වික්‍රමසිංහට අපි අවස්ථාවක් දෙනවා. පාට ලී චම්පික රණවක. සංකීර්ණ ප්‍රශ්නවලට සජිත් දෙන ටින්ටින් උත්තර. පාට ලී චම්පික රණවක. අපේ කතා කැපුවේ සජිත් වෙන කවුරුවත් නෙවෙයි. සජිත් අපේ වෙලාවත් අරන් බදාගෙන කතා කරනවා. සජිත් වගේ අය පස්සෙන් ගිහින් මට පුරුදු නෑ. මොකද්ද? නුපුරුදු වුණත් දැන් මම යනවා. පාට ලී චම්පික රණවක. තාත්තලා ගැන කියලා පුත්තු මනින්න එපා. පාටලී සජිත්ගේ රෙදි ගලවයි. මේ වෙන කවුරුවත් හදපුවා නෙවෙයි. රණවක යානෝ විසින්ම සකසා රණවක යානන්ගේ සමාජ මාධ්‍යවලට දක්වා තිබුණු වීඩියෝ පටවලින් කොටස් කීපයක් අපි මේ පෙන්නුවේ. ඒ නිසා සජිත් ප්‍රේමදාසට ඡන්දේ ලබා නොදී යුත්තේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර හොයාගන්න ඕනි නම් රටේ ජනතාව කරන්න ඕනි චම්පික රණවක යානෝ පසුගිය වසර දෙකේදී සජිත් ගැන කියූ කතා ඇසීමයි. චම්පිකට ඡන්දේ ලබා නොදී යුත්තේ ඇයි කියලා දැනගන්න ඕනි නම් කළ යුත්තේ ඉදිරි මාසේ කාමාරයේදී සජිත් ගැන චම්පික කියන කතා ඇසීමයි. මෙහෙම කියපු චම්පික සජිත් එකතු වුණා කියලා ප්‍රසිද්ධ වුණාම ජනතාවට හිතෙන්නේ එක්කෝ සජිත් මැරිලා ඉපදෙන්න ඇති, එහෙම නැත්නම් චම්පික මැරිලා ඉපදෙන්න ඇති, එහෙමත් නැත්නම් ජනතාව වෙන අපි මැරිලා ඉපදෙන්න ඇති කියලා. ජනාධිපති වර්ණ අපේක්ෂකයෝ 38 දෙනාම සැලකිල්ලට ගත්තාම ඒ 38 දෙනා ගැනම මේ ප්‍රචාරණ ව්‍යාපෘතිය තුල දේශපාලන කඳවුර තුල ඔවුන් ජනගත කිරීම කරන්නේ රීබෑන්ඩින් එකක් විදියට. අලුත් බ්‍රෑන්ඩ් එකක් විදියට පෙන්වන්න හදනවා. පරණ බෝතල් වල තියෙන අරක්කු වලටම, පරණ බෝතල් වල තියෙන දේවල් වලටම අලුත් ලේබල් ගහලා. ඒ කියන්නේ එක්ස්පයර් වෙච්චි එහෙම නැත්නම් කල්ලුගෙතිච්චි දේවල් වලට අලුත් නාමකරණයක් කරලා අලුතින් බ්‍රෑන්ඩ් කරලා කූට ව්‍යාපාරයක් විදියට ලාභ ලබන තැනකට ගෙනියන්න මේක හදනවා. හැබැයි අපේ ප්‍රොඩක්ට් එක එහෙම එකක් නෙමෙයි. අපේ අපේක්ෂකයා අලුත් අපේක්ෂකයෙක්, කල් පැනපු නැති අපේක්ෂකයෙක්, ඔහු ඉදිරිපත් කරන සියලුම සංකල්ප අලුත් සංකල්ප, ඔහු ඉදිරිපත් කරන වැඩපිළිවෙල අලුත් වැඩපිළිවෙල, ඔහු ඉදිරිපත් කරන චින්තනය අලුත් චින්තනය, ඔහු රට නගා සිටීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන උපක්‍රමික වැඩපිළිවෙල අද අනිත් අය කොපි කරමින් විලිලජ්ජා නැති ආකාරයට තමන්ගේ වේදිකාවල කතා කරන්න පටන් ගත්තු ප්‍රබල වැඩපිළිවෙලක් බවට දිලිජ්ජාවීර මැතිතුමාගේ වැඩපිළිවෙල පත් වෙලා තිබෙනවා.